ෝොලන් කොට්ටම කතාවට ආදරය කරනාව අදරෙන් පිළිගන්නවාදත් මගේ වීඩුව එකට සුන්දරෑ වගේ මචිනා කලබලෙන් ගමයි යනකොට සිද්ධ වෙන දෙයක් ගැනයි, භාග්‍යයක් මන ගැවුන්ට පස්ස වෙන දෙයක් ගැයි මට අද වීඩුව එකේ නොත්ථක කතා කරන්න වමෙන. ඉතිං වීඩකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමත් කරන්න කැමති. ඒ තමයි වීඩිය එක බලලා ඕටත් මවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමත්තක් ඇතිවෙලා තියෙනවනක් එහෙනම් අනිවාරයම මගේ ශනල් එක සස්්‍රයිප් කල්ල මාත්තක එකතුවෙන්නඒ වගේ මා ලයි කරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාලුවෙකුට දැන ගන්න විශේෂෙන්ම ෂා කරන්නත් අමතක කරන්නපා. ඉතිං ඔයා මේ වෙනකොට මෙන්න මේ වගේ කාරණයක් හොඳටම දැනගෙන හිටිය. ඒ තමයි, දැන් ජනාට මේ ගමටම වෙලා ඉන්න උමනාව තිබුණේ ය සෝදර නිසා. හැබැයි ජිනා අන්තිමුවර්ට ගිහිපු වෙලාව යසෝදරලා ජිනාව ගනන් ගත්තවත් නැහැ කියනක අපිට හොඳටම විශ්වාස කරන්න පුළුවන් කාරණයක් විදියටයි. ගන්න පුළුවන් වෙන්න කියනදේ මමත නැදී ආත්ථක කතා කරනවා. ඉතිං ඒදේවලුත් එක්ක ඉදිරියට අපිට මෙන්න මේ වගේ කාරණයක් දකින්න පුළුවන් කියනක මං අද වීඩුවෙන් ශූශේෂයේ කාරණයක් විදියට පෙන්වන්න කැමරතාක් ඇති කර ගත්ත කියනදේ තමයි කියන්න ඕනෙ. කොහොමනාත් ජනාාවගේම සුන්දරා. දෙන්නටමමුදන් ගම ඉන්න හේතුවක් නැහ. ඉතින්ඒ හේතුවක් නැතිනිසාම. දැන් ජනාටනම් මේ ගමෙන් යන්න පුදුම හදිසයක් තියෙන්නේ. ඉත්තින් දොරවහල එන්නත් කලින්ම යන්නයි ලෑස්ති වෙන්න ජිනා. ඒ තරම්ම යසෝදරත් යන්න කියපු හෙන්ද හිත රිදිලයි ඉන්න කියනදේ. අපිට මේ වෙලාව මතකෙන් නගාගන්න පුළුවන් කරණයක් විදිටයි. පෙන්වන්න සිද්ධ වෙන්නේ.ඉතිං කොහොමනත් මේ දෙත් එෙක්ක ඉදිරිියයටට අපිට තවදයක් බලාපොරොත්තුවෙන් පුළුවන් කියනදේ මං අද වීඩුව එකෙන් ශූශේෂී දෙයක් විදියට මතක් කරන්නට අවස්ථාවක් හදා ගන්නවා. විශේෂය මවා දන්නවනේ ඒ තමයි කවුරුත් හිතන් නැති විදියට. දිගින් දිකෙටම දැන් භාග්‍යෑවත් හිතන්න නැහැම ඒ තරං ඉක්මනින්ම මේ ජිනාවගේම සුන්දරා ගමෙන් පිටවේවි කියලා. එතින් ඒ ගැන හිතන් නැති නිසාත් තමයි, ැ භාග්‍ය සුන්දරා වගේම ජිනා ලස්සන් ඇඳ පැළඳ ගෙන බෑග ගොඩකුත් අර්ගෙන යනකොට ඇත්තටම පුදුම වෙනවා කියන කාරණය අපිට පේන්න තිබුණ කියනදේ තමයි මංඟද වීඩුවකෙන් ශුශේෂීදයක් විදියටට මතක් කරනට අවස්ථාවක් කදා කරන්නේ. ඉතින් කොහොමනත් අපට ඉදිරියේදී මෙන්න මේ වගේකාරණාවක් දකින්න පුළුවන් කියනදේ. මං අද වීඩුව එකෙන් විශේෂම දෙයක් විදියට පෙන්න්න අවස්ථාවක් හදාගන්නවා කියනදේ තමයි මට අද වීඩුව එකෙන්න අත් එක කතා කරන්න ඕමනාවක් ඇති වුනේ. ඉදින් කොහොමනත් ඉදිරියේද අපිට මෙන්න මෙහම දෙයක් දකින්න පුළුවන් භාග්‍ය අහන්න ඇතට මෙදන් ලස්සට හැඩවෙල කොහෙ යන්නේ මේ තරම් බෑ ගොඩු තගෙන කොහෙදන්නේ කෙල්ති එවෙලාවෙ තමයි කියන්නේ ගමෙන් යනවා කියලා. ඉතින් ඒ වනාට ගමන් යනුව කියලා කිවට පස්සේ ඇත්තටම බාගේට ගොඩක් දුකහිතනවා ඉතින් සුද්දිගේ අම්මටයි තාතටයි කියයන්නේ නැද්ද කියල මෙතනදි අනෝ ඉතින් ජනාාව මෙතනදි ගොඩක් පුදුම වෙනවා ඉතින් ඒවාගේම නොකයම ගියොත් එහෙම අම්මටයි තාත්තටයි ගොඩක් දුකහිතේවි කියලා තමයි මෙතනද කියන්නේ කියනදේ අපිට විශ්ස කරන්න පුළුවන්. ඉතිං ඒකත් එක්ක ජනා වගේම සුන්දරක් පුදු වනාකාරේ තමයි අපිට මේ කොට සිති බලාගත හැකිවන්නේ